අම්බ මෙන්න අම්බ ගන්න ඕන නම් ගන්න අම්බ දැන් බලන්න මම ටිකක් වෙලා ඈතට වෙලා අහන් හිටියා ගන්න ඕන නම් ස්විප් කාරියකුත් එන්න ස්විප් එදුනොත් ඔයට කාටද මේ ධනෙ මගේද ඔයාගේ मगे दरवाट आदर एक आदरे ඔයා ආදරය කරන්න ඕනේ. ඔබට තැනේ හැටියට ඇනේ ගහන්න පුරුදු උනේ කොහොමද? ඊය පෙරේද පව නැති වුණා. දුක් වුණා අපි. හවසට ඉතින් හොරේ බෙලට ලෙටස්ට් ඩැස් ලොෆ් බලන්නේ ස්ටෝ. හරි. එතකොට ආ ඒකට දැන් උදේ ඔය කීප විතර අපි ආය ටික ටික දාන්න දෙපු නෑ නෑනි. දැන් මට අල්ලපු ගෙදර ඉන්නේ දීවිකා මිහිරාණි මැතිණිය අනිත් පැත්තේ ජානක වික්‍රමසිංහ මහත්තයා. කොස් කෙඩියක් කොහෙන් අරගෙන આવුවත් අපි ඔක්කොම බෙදා ගන්නවා. සම්පූර්ණ නම හිද්දාදුර ජූට් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් අබේනායක කියලා ගැල්ලක් තිබ්බා ඒක දැන් නැහැ. උපංගම උපංගම රාගම උපංගම ගම රාගම නමුත් ඉපදුනේ කොළඹ. වයස වයස 50 දශකයේ අගභාගයේ ඉපදෙන්නේ. පාසල් ගියේ කදානද මැසනට් විද්‍යාලය. ආගම කතෝලික ආගම. ජාතිය ජාතිය සිංහල. පෞලි විස්තර මව පියා සහෝදරයන් එක්කෙනයි සහෝදරයෝ එක්කෙනයි සහෝදරයා අජිත් මෙන්ඩිස් සහෝදරිය මැනික් මෙන්ඩිස් අම්මා කරලයින් සොයිසා තාත්තා ලාසරස් මෙන්ඩිස් තාත්තා ජීවතු අතර නැත. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට රටේ කොයි කවුරුත් බහුතරයක් ආදරය කරපු පළිඟු මැනිකේ ටෙලිනාට්‍යයේ මුළු ගමටම පළවෙනි පාරට කැසට් එකක් අරන් ආපු සූරසේන ශ්‍රියන්ත මෙන්ඩිස් අයිබෝන් ශ්‍රියන්ත අයියා අයිබෝන් ඉතින් දැන් මේ පටන් ගනිද්දිම අහන්න කැමති මේ ඔබ ගැන නොදන්න කෙනෙක්ට කොහොමද මේ ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කෙනාව අඳුන්ලා දෙන්නේ ඇත්තටම මානව හිතවාදී පරිසරකාමී පොළවට ආදරය කරන මිනිහෙක් භූමියට ආදරය කරන මිනිහෙක් රටට ආදරය කරන මිනිහෙක් රට කජු ගන්න කැමති අස්සියෝ වේගෙන් හසුරවන්න කැමති හසුරවන්න කියලා බෙල්ල කඩාගෙන තියෙනවා දැන් මිනිපිරියකින් ඇහුවොත් සීයා ගැන මොනවා කියයිද මාරයි කියලා කියයි මොකද මිනිබිරිය දෙක වසර ඇය ඉගෙන ගන්නේ බිෂොප්ස් විද්‍යාලේ දියණිය ගැන පස්සේ අහයි නේද දියණිය ගැන පස්සේ අහන්න අහනවා ඔව් ඇය විද්‍යාලේ ඉතින් ඇය හරි ලෙංගතු ප්‍රේමණීය දියණියක් සංගීතයට කැමති මොකද කලා ඥාන යම්සි මට්ටමකට ඕනේ පේරණේ වෙන්න ඇතිනේ ඔව් ශරීරයේ තියෙනවා නැටුම් වලට කැමති ඇගේ නම කැරොලයින් ගැබ්‍රියෙලා ගැබ්‍රියෙලා කැට්ලීන් ගැබි කැට්ලීන් කියලා තමයි අපි කියන්නේ තමයි ජනප්‍රිය වෙන්න පුළුවන් නමක් අනාගතයේදී ඒ ගතිය තියෙනවා ඔව් දැන් කොහොමද මේ මේෂයන්තයි ඔබට ඇත්තරම දැන් තාත්තා කියන භූමිකාවෙන් පස්සේ සීයා කියන භූමිකාවට එනකොට ඔබට ජීවිතේ දැනෙන්නේ කොහොමද ලහිරු මම බොහොම ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතන කෙනෙක් බොහොම ප්‍රශ්නත් හරි සැහැල්ලුවෙන් කල්පනා කරන්නේ මගේ නෝන තමයි මම හොඳටම දන්නේ මොකද ඇගෙන් අහවොත් කියයි ශ්‍රියන්තර මොකුත් නැහැ පත්‍රය පොතක් දුන්නොත් ටෙලිවිෂන් එක ඔන් කළොත් සීලුම් ප්‍රශ්න අමතක කරන්නට පුළුවන් කෙනෙක් ඒ වගේම සමහරක් දේවල් වලදී හිතට දැනෙන දේවල් වෙනවා ඉතින් සමහර ප්‍රශ්න වලදී ඒව निराකරණය කිරීමේදී ආයතනික ප්‍රශ්න වලදී ආයතනික ප්‍රශ්න නම් අඩුයි සමාජීය ප්‍රශ්නත් අඩුයි වෘත්තීය මේ ප්‍රශ්න අඩුයි කිතර ප්‍රශ්නත් අඩුයි බිරිඳගේ ප්‍රශ්න හුඟක් අඩුයි ඒක නිසා ඒ හරි වාසනාවක් ඒක නිසා සැහැල්ලුව
මගේ ජීවිතේ මාව ගෙනියනවා දුර. ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ මම දැන් ওই විග්‍රහ කරපු එකෙම කෙරවලක් අල්ල ගන්නම් ඒකට. හරි සැහැල්ලු දිවියක්. දැන් මං ඉපදෙන්නේ කතෝලික බැතිමතෙක් හැටියට. නමුත් වර්තමාන වෙනකොට බෞද්ධ දර්ශනේ ඉතා හොඳින් මනවින් ප්‍රගුණ කරලා තියෙනවා. මගේ බිරිඳ බෞද්ධ ආගමිකයි. දරුවන්ට අපි ගොක් කැමති ආගමක් අදහන්න. ওই ආගම අවශ්‍යයි ජීවත් වෙන්න. සමහරට ලොකු දරුවා කතෝලික ආගමේ වෙන්න පුළුවන්. පොඩි දරුවා බෞද්ධ ආගමේ වෙන්න පුළුවන්. මගේ ගෙදර බුදුමැදුර සියලුම දෙවියන්ට ඕපන්. ඒක ජේසුස් වහන්සේ ඉන්නවා, දේව මෑණි මාතාව ඉන්නවා, බුදුන් වහන්සේ ඉන්නවා, කතරගම දෙවියන්තුරෝ ඉන්නවා, පත්තිනි මෑණියෝ ඉන්නවා, සරසවි දේවිය ඉන්නවා. සියල්ලන්ටම එක හඬයි අපි කියන්නේ. ලෝකය හෙට දවස මීට වඩා සොඳුරු මිතුරු රමණීය දවසක් කරන්න කියලා. ශ්‍රියන්ත මෙන්ඩිස් කියන ගුරුවරයා ඔබ කොහොමද හඳුන්වන්නේ? මම ඔහුට කැමති. ඔහු අහිංසකයි, දුප්පත්, දරුවන්ට ආදරේ, පරිසරයට ආදරේ, මිනිස්සුන්ට ආදරේ. මගේ පළවෙනි ඉස්කෝලේ පළවෙනි පාසල උගන්නපු පොල්ගහවිල ශාන්ත බර්නදෙත් විද්‍යාලේ 1979 ජූනි මාසේ 5 වෙනිදා තමයි මගේ පළවෙනි පත්වීම ලැබෙන්නේ. භද්‍ර යව්වනේ අපි ඉතින් කොල්ල කාලේ බොහොම උනන්දුවෙන් පාසලට ගියා. පළවෙනි පාඩම උගන්වනකොට මම ගියාම කාරිවසම් කියලා ගුරුතුමෙක් හිටියේ. තුමාත් අත වෙනකොට ජීවිතෙන් අතර නැහැ. ඒතර ඔබට වයස කීයද? අවුරුදු 21ක් විතර. අවුරුදු 21ක්? ඒ කියන්නේ පාසලෙන් අයින් වෙලා මේ අවුරුදු 3ක් විතර. ඔව් ඔව්. බොහොම මට රස්සාවක් කිරීමේ උවමනාවක් තිබ්බා. මොකද මගේ මව් ගුරුවරියක්. ඒක නිසා මවට උවමනා වුණා ගුරුවරෙක් කරන්න පුතාව. ඒ කියන්නේ අම්මගේ බලපෑමක් තිබ්බා. තිබ්බා. අම්මා කිව්වා මේක රස්සාවක් නෙමේ. සර්විස් එකක්, සේවයක්. මේ මේකෙන් ලැබෙන මුදල් පළවෙනි පඩිය රුපියල් 365යි. ඒකෙන් මොනවද කරේ එකේ? ඒක තමයි. ඒක හරි හොඳයි. මං හිතුවා ඔයා ආයි කියලා. ඔයා අහනවා කියලා මන් දන්නවා ඒක. ඒකෙන් අම්මට සාරියක් බලන්න 70 දශකයේ අග භාගයේ අවසාන කාර්තුවේදී මේ ලැබිච්ච මුදල 375යි. අම්මට සාරියක් ගත්තා. නංගිට ගවුන් රෙද්දක් ගත්තා. මල්ලිට පෑනක්ද මොකක්ද හරි මොන හරි එහෙම එකක් ගත්තා. මොකද ඒතකටත් ඔහු ලියනවා. ඔහු රචකයෙක්. අද වර්තමානයේ ජනප්‍රිය තාත්තට එකක් ගත්තා. හරි, තාත්තා ඒකට සතුටුයි. මස් රාත්තලක් ගත්තා. ඒක කාටද? ඒක තාත්තට. අරකට හරියන්න. හරි, බයිට් එකට මම රුපියල් 45ක් විතර සාක්කුවේ දාගත්තද කොහෙද මම එච්චරයි. ඉතින් ඉස්සර නාට්‍යක රඟපෑවොත් රුපියල් 20යි හම්බ වෙන්නේ. මට මතකයි ඔය 70 ගණන් වලදී මම රඟපාන ඔය පොඩි චරිත අපි රඟපෑවේ ඒ කාලේ. රුපියල් 20යි පේමන්ට් එක. ඒක 30 වුණා පස්සේ 40 වුණා. ඊට පස්සේ තමයි ටික ඒ යුග ඒක ඩිවලොප් වෙලා මම හිතන්නේ ඒ කාලෙත් සතුටින් හිටියා අපි. ඒ පේමන්ට් එක අරගෙනත්. එතකොට දැන් ඒ රුපියල් 365 පඩිය ඊට පස්සේ පොඩ පොඩ ගියා. මම ට්‍රේනින් ගුරුවරයෙක් බවට පත් වුණා. ඊට පස්සේ වුණා. ඉතින් අද වෘතියෙන් මම විශ්‍රාම අරගෙන ඉන්නේ. විශ්‍රාම දිවියට ඉස්සෙල්ලා තමයි විශ්‍රාම ගන්න ඕනේ. මම ඒකට මේ යම් පරිපාලන ක්‍රියාවලියේදී ලැච්ච නිසා. නමුත් ඔබ කිව්වා වගේම තාමත් අර ගුරු භූමිකාව ඒ ගුරුවරයාට මම කැමතියි. දැන් ඔබ මේ රංගන ශිල්පියෙක් වීම නිසා ගුරුවරයාට අසාධාරණයක් වුණාද? නැහැ. හුඟ දෙනෙක් කිව්වා මට නැත්නම් ඔබ එක බැලන්ස් කරගත්තද? බැලන්ස්, that's right. වචනේ හරියට හරි. සිංගලින් කියන්නේ බැලන්ස්. ඔව්, ඒකනේ වචනේ. ඒකනේ වචනේ. ඕක වෙන්නේ වෙලාවිරු එහෙමනේ. දැන් මම හරියට කාලය කළමනාකරණය කරන්න රුසියෙක්. මම දවසකට වැඩ ගොඩක් සැලසුම් කරගන්නවා. ඒ වැඩ ගොඩ හරියට කරලා ඉවර වුණාම මට හරි සතුටක් දැනෙනවා. ඒ කියන්නේ මිනිහෙක් හැටියට අපි හිතාගත්තු වැඩ ටික කරායි කියන එක. ඒක මේ අම්මා ගුරුවරියක් වීම නිසාත් හේතුවක් වුණාද? සමහර විට. මොකද මට ගෙදර තිබුණේ එහෙම පරිසරයක්. මොකද අම්මා ඉස්කෝලේ උගන්වලා ඇවිල්ලා මාවයි මල්ලිවයි නංගිවයි හදන්නෙත් ඉස්කෝලේ ළමයි 3 දෙනෙක් වගේ. හරි, මේ වෙලාවට කන්න ඕනේ, මේ වෙලාවට ගුවන් විදුලි අහන්න ඕනේ, මුවන් පැලැස්ස අහන්න ඕනේ,
විනෝද සමය අහන්න ඕනේ. සෑම මාසෙකම 25 වෙනිදාට චිත්‍රපටියක් බලන්න ඕනේ. බලන්න ඊවකට මේ මිනිස්සු මේ සංස්කෘතික මිනිස්සුන් හදපු විදිය. ඒ කියන්නේ ඒක ඇතුලේ ආර්ට් එකක් තියෙනවා. තියෙනවා. රාගම තිබුණා නිව් ජෙම් සිනමා කියලා. අද නෑ එතන දැන් රෝවලක් තියෙන්නේ. සිනමාහල වෙච්ච දෙයක් නෑ. ඉතින් අපරාධ ඉතින් අපි කිව්වේ දැන් ඒ ඒ සිනමා ශාලාව ඒකද පොදුවේ ලංකාවේ සිනමා සිනමාවටත් උනේ. අද හදලා රෝහල්නේ හදන්නේ ඉතින්. ඉස්සරහට තව අපිට රෝහල් ගත වෙන්න වෙන්නේ නේ. දැන් ඒ වගේට මොකද 25 වෙනිදා පඩි හම්බෙන දවසේ රජ සේවක යන තාත්තා විධායක නිලධාරී රජේ වරාය කමිෂන් සභාවේ අම්මා ගුරුවරියක්. ඉතින් යම්සියර මැදෙම පාන්තික පවුලක් මේක. දරුවෝ පාසල් වල ඉගෙනුවා දෙමව්පියෝ. එතකොට අර සංස්කෘතික හැඩයකුත් තිබ්බා මේකේ. ඒගොල්ලෝ ඒ වගේට කල්පනා කරනවා නිව් ජෙම් සිනමා ශාලාවේ ඕනෑම චිත්‍රපටයක් වැඩිහිටියන් නොවන දෙමළද ඉංග්‍රීසිද සිංහලද හින්දිද ඕන චිත්‍රපටයක් බලන්න පුළුවන්. මට මතකයි මම ආරාධනා හරි මොකක් හරි කටිපතංග මොකක් හරි ඒවකට ෆිල්ම් එකක් බැලුවේ ඒකෙදි. සංදේශය බැලුවේ ඔය ඔය පැකේජ් එකේ. හරි ඒ පැකේජ් එකේ තාත්තලා අම්මලාත් යනවා හැබැයි. ෆැමිලි එකම යනවා. මේ ගෙදරින් හැමෙන ෆ්‍රී පැකේජ් එකක්. පැකේජ් එකක්. ඒක 25 වෙනිදා නේද අපි බලාගෙනත් ඉන්නවා. ඉතින් ඒකෙදි චිත්‍රපටි බලන්න පුරුදු වුණා. ඊට පස්සේ අම්මලා තාත්තලා නැතුව ස්කූල් කට් කරලත් පිච්චර් බැලුවා ගිහිල්ලා. पब्लिक हॉल गंपाट गिहिल्ला जोदेव आनंद के चित्रपटी ओक्कोम रोहित सिल्वा तमाई सिनेमा वीरया एकाले ओ सुमन अमर सिंह मेतेनिय तमाई अनित पेटे बहुम लस्सन मे सुंदर कथंदर नी कोट जो जो मे कौद ज्योतिपाल के गीत हबाई बेल देखो मे स्कूल कट करला मे फिल्म बलन काले गेदर पैकेज एट बलन बेरी फिल्म उदलवा ඕනේ එහෙම එව්වත් බලනවා ගිහිල්ලා chance එකක් තියෙනවනේ ඔව් එතකොට හොරෙන්න බලන්නේ හැබැයි දැන් ඉස්කෝලේ යන කාලේ එව්වා බලන්න මෑ ඉස්කෝල් යුනිෆෝම් එකෙන්නේ බලන්නේ පොත් ටික කොහරි හැංගුවා පෝල් එකට රිංගුවා රිංගල 155ක් හොයාගත්තා ගැලරියට කකුල් දෙක තියාගෙන මෙහෙන් බැලුවේ පැතලියට පේන්නේ බලන්න මේ යුගයේනේ පැතලියට පේන්නේ මේ නළුවාංග අය අර ළඟ වැඩිනේ මැදට යන්නක් තිබුණා. ඉතින් මැදට යනකොට අපිට ටිකක් තරුණ වෙලා අපි. ඊට පස්සේ තමයි දෙවෙනි පන්තිය, පළවෙනි පන්තිය, ODC එහෙම එහෙම බැල්කනි දක්වා යන්නේ. දක්වා යනවා. අදිටින් බැල්කනි ඉන්දු ගන්නවා අපු ආරංගිලා වෙන් කරපු ආසන කියන තැන. නමුත් මං ආසයි තාම ගැලරියට. ඔබ විවාහ වෙන වෙලාවේ අම්මා මොන වගේ පණිවිඩයක් දුන්නේ ජීවිතේට? උපදෙසක් දුන්නේ? අම්මා කිව්වේ ගැහණියක් ජීවිතේට ලං කරගන්නවා කියන්නේ සහකාරියක් බවට පත් වෙන එක. සහකාරියක් කියලා කියන්නේ උදව් කරන එක. ඇය උඹට උදව් කරාවි. හැබැයි උඹ ඇයට ගෞරව කරන්නට ඕනේ. මොකද ලෝකේ විශිෂ්ටතම නිර්මාණීය ගැහණිය. ඔබ දියණිය විවාහ වෙන වෙලාවේ දියණියට මොනවද කිව්වේ? පෞල් ජීවිත සම්බන්ධයෙන්. දියණියටත් කිව්වේ. දියණියගේ මහත්තයාට මං කිව්වේ. මං ආදරය කළාට වැඩි ආදරය කරපන්. මම මගේ දරුවට ආදරය කළාට වැඩිය ඔය ආදරය කරන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ ඉස්සරහට ගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඒක ඔබ කුමාරියක්කටත් කුමාරියක්කටත් මම කියන්න දෙයක් නැහැ. නෑ නෑ ඒක හරි. දැන් ඔය ඒක හොඳයි. දැන් ඔය කුමාරිගේ අර පොඩි දෙමිනි පුතා ඉන්නේ. කවුද අපේ නළු? සජිත. සජිත නෙමෙයි දෙවෙනි කෙනා මේ ඊට ඉස්සෙල්ලා වැඩිම මේ 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 දනු දනු අකිල 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 දනුද්දර අකිලේ පොඩි දැන් කුමාරි මහත්මිය ඉන්නවා වැඩට යන්න ඌවත් වඩාගෙන කොහෙද යන්නේ මොන මිනිස්සු කියලා අහනවා වැඩට යනවා ඇත්තද මම මේක කිපරණක කියලා තියෙනවා ජකත් දන්නවද මේ ඇත්තද මේ පුතා ඔව් මහත්තයා මහත්තයා ෂූටින් ගියා ආ හරි හරි නෝන වැඩට යනවා ඔව් ඇත්තද මේ පුතා හරි හොඳයි මැන්ඩිස් මූණමයි ඉතින් ඔයාට වරදින එක හරි සාධාරණයි සාධාරණයි අපිට අපේ පවුල් දෙක වරදිනවාමයි මොකද අපි දෙන්න පොඩි පෙනුමෙනුත් එක වගේ නේ ටිකක් පොඩි ඔය හැඩය හරි ඊට පස්සේ කුසුම් කුමාරි අකුරු තුනයි හරි ඊළඟට එකම අකුරු වලින් පටන් ගන්න පටන් ගන්නවා ඊට පස්සේ දෙකොල්ලෝ විවාහ වුණෙත් එක කාලේ දරු මල්ලොල් ලැබෙන්නෙත් එක කාලේ එක ගමේ එකට රඟපෑවා සුසිල් ගුණරත්න කරපු ටෙලිනාට්‍යයක
උඹ විතරක් තලෙලුලු මගේ චරිත නම ජැක්සන් එතකොට හරි මේ පැටලිලි ටික හරි ඉතින් ඔයා ඔය වෙනදී බොහෝ අයට වෙනවා ඒකනම් මං හිතන්නේ කුමාරි ජැක්සන් නත් තරහ වෙන්නේ නැහැ දැන් ඔබ ඔය මේ දුවට කියපු දේ කුසුම් මක්කා විවාහ වෙනකොට කුසුම් මක්කාගේ තාත්තට වඩා ඔබ ආද විශ්වාස කරනවාද තා පොඩ්ඩක් හරි වැඩිපුර ඔබට කුසුම් මක්කාව රැක බලා ගන්නට ආදරය කරන්න පුළුවන් වුණාද ඌ තාමත් ඉතින් මම විවාහ වෙලා වසර 33ක් මේ 33 පුරාවට අපි හැර කලබුල් රස්සාවන්නේ කරන්නේ ඒ අපි දෙන්නම දැන් ලස්සන ගැහණු මිනිස්සු එක්ක අපි වැඩ කරන්නේ මේ ගඩොල් හදන තැනකවත් ගල් කඩන තැනකවත් ආ වෙනම එහෙම රස්සාවක් නෙමෙයි බේකරියක්වත් එහෙම නෙමෙයි බේකරියක්වත් නෙමෙයි හෝටලයක් කරන්නෙත් නැහැ නේ අපි ලංකාවේ ලස්සනම ලොකේෂන් ලොකේෂන් වල මේ සිතුවිලිනේ අපි මේ ගනුදෙනු කරවන්නේ ආදරය කියන සංකල්ප වලට අපේ මොහුනේ ඉංගිතය ඒ ආදරය කියන ඇත්තටමත් කරන්න එපා ඒක හැබැයි මං හැමෝටම ආදරය කරනවා මායික රංගවපු සෑම නිලියෙකුට මං ආදරය කළා ඒ ඇක්ෂන් කට් මැද්දේ ඒක පෑන්නේ නැහැ නෑ පෑන්නේ නැද්ද පහින දුන්නේ නැද්ද නෑ කට් කියන එක මං හොඳට තේරුම් අරගෙන තියෙනවා හරි කට් කිව්වට පස්සේ එතරින් එහාට යන්න බැහැයි කියන එකත් මං තේරුම් අරගෙන තියෙනවා මොකද එහෙම වුණා නම් මේ වසර 33ක් මට මගේ යහපත් පෞල් ජීවිතය ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ ඔබත් එක්ක මෙහෙම ඉඳගෙන ඍජුව ප්‍රශ්න කරන්නත් බෑ ඔයාලට ඔබ නැත්තම් මං ඔයාලට සීමා කීපයක් දානවා මුදලගේ මහත්තයා එන්න කලින් මේ වහන්න එපා මේ වහන්න එපා කියලා නමුත් මං එහෙම කිසි දෙයක් ඇහුවේ නැහැ මං ඔබගෙන් එහෙම කිසි දෙයක් කිව්වෙත් නැහැ මං කිව්වේ නැහැ ඕන එකක් අහමු අපි ඕපන් අපිට ඕන එකක් කියන්න පුළුවන් ඔබට මේ 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 ශ්‍රේන්ත තැනේ හැටියට ඇනේ ගන්න පුරුදුනේ කොහොමද මොකද මං එක ඔබත් එක මට වැඩ කරන්න හම්බුණා ජීවිතේ මම වාසනාවන්ත උනා ටෙලි නාට්‍යල වැඩ කරන්න වැඩසටහන් වල ඔබත් එක මෙහෙම මේ ඕනතරම් හම්බෙලා තියෙනවා ඒ හැමතැනම මේ කියන්නේ ඔබේ කාල සීමාවේ අපි අසුරු කරන හම්බෙන දකින චරිත වලින් බොහොම හරි සුහදශීලී සහ හරියට අර හරි ඉක්මනට මේ මේ ෆිට වෙන්න පුළුවන් චරිතයක් ඔබ නෑ මගේ තියෙනවා ගතියක් තැනේ හැටියට ඇනේ ගහීම තමයි ඒ තැනට අප්‍රෝච් එක දැන් අප්‍රෝච් කියලා කියන්නේ ඕකේ ඒ තැනට ගැළපෙන ආකාරයට වැඩ කටයුතු කිරීම සහ පුද්ගල චරිත හඳුනා ගැනීමේ ගුණේ මම ඔබ්සර්ව් කරනවාද නෑ ඒක රීඩ් කරන්නේ දැන් මට මගේ රංගේ උගන්වපු කාරණා අපේ ලක්කේ ඇත්තට එතන තියෙන්නේ ඒ රංගේ තියෙන ඇකඩමික් එක ඒකේ තියෙන අධ්‍යාපනික ක්‍රියාවලිය ඒ කියන්නේ අපිට උගන්වන යම් චරිතයක් ගත්තාම ඔහු කවුද ඔහුගේ දැන් ඔබේ බයෝඩේට එක මම වෙනවා මම සෑම චරිතයකම බයෝඩේට එකක් හදලා තියෙනවා මගේ පිටපත් පිටිපස්සේ ඔහුගේ ජීව දත්ත තොරතුරු ඒක රචකයා ලියලත් නැහැ සූරසේනගේ බයෝඩේට එක තියෙනවා බෝගල සෞන්දරිස්ගේ බයෝඩේට එක තියෙනවා ආරච්චිලගේ බයෝඩේට එක තියෙනවා එහෙම චරිතාස්සේ තියෙන බයෝඩේට ඒ කියන්නේ ජීව දත්ත තොරතුරු ටික හොයාගෙන යනකොට අපි ඇසුරු කරන අයගේ ජීව දත්ත තොරතුරු හොයන්න ගලීසි එතකොට ලහිරුගේ ජීවදත්ත තොරතුරු ටික මේ මම හොයාගෙන ඉවරයි. ඔයා කවුද කොහෙද ඉන්නේ මොකද කරන්නේ ඔයාගේ දේශපාලන ව්‍යාපෘතිය මොකද්ද? ඔබ මේ වැඩසටහනත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඒක මම කියන්නේ ලහිරු හැමෝටම ඕනේ. ජීවත් වෙන්නත් ඕනේ. මට මගේ නෝනාගේ බවඩේට එක දන්නේ නැතුව එයාගේ ජීවදත්ත තොරතුරු දන්නේ නැතුව මම කොහොමද එයත් එක මූ වෙන්නේ? එහෙමනම් බැඳලා දවස් 3කින් අපි ඩිවෝස් වෙනවනේ. මම කියන්නේ සෑම කෙනෙක්ම තමන්ට හමුවන හැම කෙනාගේම ජීව දත්ත තොරතුරු හොයන්න. ඒක පොඩි CID වැඩක් තමයි. නමුත් එහෙම වෙන්න වෙනවා ජීවිතේ. එතකොට තමයි අපිට ඕන තැනක ඔබ කිව්වා වගේම තැනට ගිහිල්ලා ඇනේ ගන්න පුළුවන්. මගේ තරහකාරයෝ නෑ මගේ ලයිෆ් එකේ. ෆීල්ඩ් එකේ තරහකාරයෝ නැත. වෘත්තීමේ පසුබිමේ තරහකාරයෝ නැත. ගමේ තරහකාරයෝ නැහැ, ගෙදර තරහකාරයෝ නැහැ, වටපිටේ තරහකාරයෝ නැහැ, හැමෝම එක්කම සොඳුරුයි, මිතුරුයි. මම මගේ ගෙදර පාරේ ඇවිදින්නේ මම, පාරට බහැලා. පොළට යන්නේ මම. මොකද ඊ පොළ කියලා කියන්නේ මට තියෙන ලස්සන පොළක් ඔය අත්තිඩිය පැත්තේ. මේ රංගනයේ සඳහා තෝරා ගන්න පුළුවන් චරිත ආකරයක්. يعني characters ඔක්කොම ඉන්නවද? තියෙනවනේ. Deliveries මිනිස්සු බඩු බඩු විකුණන්න ඩිලිවර් කරන ටෝන් එක එකමනේ විකුණනවා අම්බ
අඹ විකුණන්නේ. අඹ. අඹ. මෙන්න අඹ. ගන්න ඕන ගන්න අඹ. දැන් බලන්න මම ටිකක් වෙලා ඈතට වෙලා අහන් හිටියා. ගන්න ඕන ගන්න. ස්විප් කාරියකුත් තියෙනවා. ස්විප්. ඇදුනොත් ඔයාට. කාටද මේ ධනෙ? මගේද? ඔයාගේ. දැන් ඌ හරි ලස්සනයිනේ. දැන් අපිට මේ රංග පාසලක් හරි නිවැරදි රංග පාසලක් නැති රටේ අපි ඉගෙන ගන්නේ ඔය අහම්බෙන්නේ. දැන් අර සාමාන්‍ය දර උසෝයෙන් උසෝයෙන් බව අදා දිනවා ලක්ෂපති එක්කෝ බලන එහෙම කිව්වයි කියලා අපි ගණන් ගත්තේ නෑනේ. අපි ඒක ඒක හැමදාම ඇහින කතාව. මෙතන වෙනසක් තියෙනවා. මේක වෙනස්. මම කියන්නේ කැරක්ටර් එකේදී මෙන්න මේ වෙනසනේ හොයා ගන්න ඕනේ අපි. එතකොට මේ ඔඩියන්ස් එක ආයි බලන්නේ අපි දිහා. චූටි දෙයක් මේ චූටි ස්විච් එකක් ඔන් කරන්න තියෙන්නේ. ටෙලිවිෂන් එක කියන්නේ ඩිලිවරිස්. ටෙලිවිෂන් ලංකාවේ අහනවනේ මිනිස්සු. ගෙදර බලන්නේ නෑනේ. අපි හිතමු හවසට ෆ්ලැට් එකක අපි හිතමු තට්ටු නිවාසයක ජීවත් වෙන පවුලක් ඇවිල්ලා වැඩ ඇරිලා ඇවිල්ලා කාන්තාව උයනවනේ. උයන ගමන් ටෙලිනාට්ටි දානවා. මොකද පුතේ වෙන්නේ? ආ මේ අහවල් එක්කන ගියා ගෙදර. ආ මොකද උනේ දැන්? ඔය කියන්නේ ඔය කියන්නේ දැන්. ආ ගෙදර කවුද කියලා. අන්න අම්මා ගහන්න ගියා. අන්න ඇත්ත පොඩකින් කියලා. ඔන්න දැන් චුට්ටක් බලනවා ඇවිල්ලා. ටෙලිවිෂන් අහනවා. මට ඒක කිව්වේ සෝම්වීර මහත්තයා. ඩිලිවරි ඇතුළේ තියෙන්නේ ටෙලිනාට්‍යයේ චරිත සැරිසරන්නේ ඩිලිවරිස් වල. පලිගුණෝනේ මොකද කියන්නේ? පට් පට් ගාලා නිකන් සම්තින් එකක් දෙන්න වෙස්පූණු ටික මට දෙනවද? දුන්නොත් වා අපිට බලා ගන්න පුළුවන්. අනේ එහෙම කරන්න බෑනේ සූරසේන මේ ආරච්චි අපේ ගුරුන්නාන්සේ මාමා. ගුරුන්නාන්සේ මාමට ඕන එකක් කරන්න කියන්න මොනවද අප්පා නානකොටන වගේ බියුටි එක පේන්නේ. මේ 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 ටිකනේ අපි මේ ඒක අර වේගව එකක් එන්න ඕන ඩිලිවරි එක. මිනිස්සු එහෙම මේ මේ ඩිලිවර් කරනවා සමහරක් තැන්වල. මං කිව්වේ පොළ මම නිකන් සරල උදාහරණයක් ගත්තේ. ඊට වඩා ඉතින් ඒක ස්ටඩි කරගන්න ඕනේ අපි ඩිලිවරි එක. නමුත් එතන ගන්න දෙයක් තියෙනවා. තියෙනවා. අපිට අතහරින්නට බැරි තැන් තියෙනවා සමාජයේ. මං අහලා තියෙන දෙයක් ඔය මේ මේ පලිඟු මන්ද නැහැ කොයි තරම් දුරට ඇත්තද නැත්තද කියලා. පලිඟු මනේක ටෙලිනාටි දැන් සූරසේන රඟපානකොට අර ගත්ත කැසට් එක ඒ දවස්වල ස්පොන්සර්ෂිප් එකකට බලෙන් දාපු එකක්ද? නෑ 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 නෑ. නෑ ස්පොන්සර්ෂිප් වලට දාපු ඒවා තිබ්බා. ඔය බයිසිකල්, බැට් බෝල, ෆ්‍රිජ් අර ඒවා කියවුණත්නේ. ඒ දැන් ඔය දෙබස් අස්සෙත් තිබ්බා ඒක. ඉස්සර ඉතින් ස්පොන්සර් ටිකක් බයයි මේකට එක එකව දාන්න. අලුත් පිටනේ. අලුත්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ අලුත් මාධ්‍යයක්නේ මේක. ඒගොල්ලෝ කිව්වා එහෙනම් සූරසේන ලව්වා මෙව්වා කියවන්න. මම කියනවා එක දෙපසක්. අයියෝ මේ පලිගුණෝනට. පලිගුණෝනේ මොකද දුක් විඳින්නේ? ආස නැද්ද? ෆෑන් කරකවාගෙන ෆ්‍රිජ් එකක් අරගෙන ලයිට් එකක් දාගෙන නිකන් මේ මේ මෝටර් සයිකලයක් පැදගෙන පුෂ් බයික් එකක් පැදගෙන යන්න. අර ඒවකට ඒ ස්පොන්සර්ෂිප් එක ස්පොන්සර් කරපු ආයතනය ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එන්ඩෝස්මන්ට් එක තියෙනවද? තියෙනවනේ. ඊට පස්සේ මට බයිසිකල් එකක් දුන්නා පදින්න. හරි. ඊට පස්සේ ඕක පැදගෙන ඝන කැලේ යනවා මං හිතන්නේ සිංහරාජ අඩවියේ. අපි ෂූටින් වලට යනකොට ඒ යන පාර වැස්සට වැහැලා යට වෙලා. දැන් ඒ පාරේ බයිසිකලෙ පදින්න බෑ. ඩිටෙක්ටර්ස් යන්ද කොහොම හරි පැදගෙන පළයන්කෝක ටිකක් දුර ගිහිල්ලා ඔය ඇල ඇස්සේ මොනා හරි කරන්න කියලා. ඊට පස්සේ මමයි මට මතකයි සිරිල් වික්‍රමගේ මහත්තයයි මං එයාව දාගෙන නිදහනයක් හොයන්න යනවා. බයිසිකලෙ පැදගෙන වතුර ඇස්සේ ගිහිල්ලා එතනින් එහාට වතුරේ යන්න බෑ. බයිසිකලේ මුලක් අස්සේ ඔබනවා වතුර ගලාගෙන යන දියැල්ලේ. ඒ සූරසේන ඕක බයිසිකලේ දිරයිනේ. නෑ නෑ මේ මඩට වතුරට ගොඩට බිමට හොඳට ඕරොත්තු දෙන එකක් මේක. කියන්නේ කෙලින්ම අය ආයේ මොකුත් නෑ ඉතින්. ඇඩ් එක එතන කියලා ඉවරයි. කියලා ඉවරයි. තියෙන බයිසිකලේ. එතකොට ඒ බයිසිකලේ මොකද්ද කියලා මිනිස්සු දන්නවා. අපිට එහෙම ගත්තම මේ 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 ශ්‍රියන්තය දැන් මේ මේ අද අද කාලේ නාට්‍යවල එන්ඩෝස්මන්ට් පාවිච්චි කරනවට වඩා හරි ප්‍රබල විදිහට සහ හොඳ විදිහට ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා. කරන්නේ ඒ කාලේ මේ පෙළ ඇස්සේ තියෙනවනේ මේ මේ පෙළ ඇස්සේ කතන්දරේ තියෙනවා. කතන්දරේ යට බලන්න මේ ඒවකට ඒකේ මේ මේ අනුග්‍රහකයාත් ආරක්ෂා කරගෙන කතන්දරෙත් ආරක්ෂා කරගෙන නළුන් ලියන්වත් ආරක්ෂා කරගෙන ප්‍රේක්ෂකාගාරයත් ආරක්ෂා කරගෙන කතන්දර ලියුණා. අද අපි මොකද්ද කියන්නේ?
අද නළුවා ගියාට පස්සේ කවුද ඇවිල්ලා ඉන්නේ අහවල නළුවා ආ රයිට් එයා ඒ දෙන්නට අපි ලීලෙවන් අර කිසි ආකෘතිමය හැඩයක් නැහෙනේ අපිත් ගිහලා ඉතින් කියලා එනවා මොකද මේක වෘත්තීමේ පසුබිමක් බවට පත් වුණා දැන් වෘත්තීමේ හැඩයක් වුණා මම කියන්නේ පවතින බලධාරීන් දැන් වර්තමානයේ අලුත් රජයක් නේ අපිට තියෙන්නේ මේකට ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න වෙනවා අපිට මේ 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 මාධ්‍ය වැඩිපුර පරිශීලනය කරනවානේ හවස් වරුවට මිනිස්සු හැම ගෙදරම ටෙලිවිෂන් එක බලනවානේ වයස් ભેදකින් තොරව තොරව එතකොට අපි ඔවුන්ට බෙදා දිය යුත්තේ මොනවාද ඔබ දැන් වර්තමානයේ 100 කෙනෙක් හැටියට මිනිබිරියට ටෙලිවිෂන් බලන්න දෙනවද මම මට ඒක ඇත්තටම යෝජනා කරන්න අමාරුයි මොකද ඒගොල්ලෝ වෙන කුටුම්බයක ජීවත් වෙන කණ්ඩායමක් නිසා හැබැයි මම නිතරම කියනවා හැබැයි ඒගොල්ලොත් ඔහු ඇයට අවශ්‍ය කාරණා ටික විතරයි ට්‍රාන්ස්ෆර් කරන්නේ ඒ බලන්න තියෙන සමහරකට යනකොට ඔය මේ මේ වෙන යමු වාර්තා වැඩසටහන් බලනවා සත්තු ගැන වැඩසටහන් බලනවා කාටුන් බලනවා මිසක්ක දැන් මම එයා කාටුන් එකක් බලනවා විච්ච දේවල් පුතේ දැන් 100ගේ ටෙලි නාට්‍යයක් යනවා මට පොඩ්ඩක් දෙනවද රිමෝට් එක 100ට එක බලන්න ආ 100ගේ ටෙලි නාට්‍යයක් කරනවා දැන් මේක බලන්න දෙනවද ආ හා ආ දුන්නා 100 දැන් ටෙලි නාට්‍යම 100ව පේනවනේ දැන් හා ගෙව ගියා ඒ කියන්නේ ඊළඟ પરම්පරාවට දැන් ඒකෙන් මම උදාහරණයක් ගන්නවා අනතුරු ඇගවීමක් තියෙනවා අපි මේ යන විදිය ගියොත් ඊළඟ પરම්පරාව මේක අතහරිනවා කියන්නේ ප්‍රොජෙක්ට් කරනවා ඒක නිසා අපි කල්පනා කරන්නට උවමනයි ලහිරු අපි ඊළඟ પરම්පරාව සඳහා අලුතෙන් අප්ඩේට් වෙන්නේ කොහොමද කියලා ඒක දරුවා ඈනු මාරින්නේ හොඳකට නෙවෙයි අපි භයානක කාල පරිච්ඡේදයකට ප්‍රපිෂ්ඨ වෙන්නේ දැන් පරිසං වෙනුන කාලයක් වෙනවා සා අරගේ වගේ අප්ඩේට් වෙන්න වෙනවා අපිට මේ පරණ කතන්දරත් අප්ඩේට් කරන්න පුළුවන් අපිට එහෙම අවස්ථාවල් තියෙනවා හරි දැන් මර මේ වර්ක්ෂොප් වල එක කාලේ හිටපු කමල් අද්දරාරච්චි පහු කාලීනව මේ සිනමාවේ පෙම්වතා වෙනකොට ඉරිසියා හිතුනේ නැද්ද? අනේ නෑ. මං ගියපු විදිහම ඇතිනේ ඔයාට. ජැක්සන් ඇන්තනි ඉතා හොඳට රඟපාන. අපේ ඉන්න දක්ෂ රංග ශිල්පීෙක්. ඔහු ජයන්තගේ ගරිල්ලා මාකටින් රඟපාලා. අපි දෙන්න එකට බැලුවේ චිත්‍රපටි. එළියට එනකම් මං කොහොමද? කොහොමද සවුත් වැඩ කරන්න එපා ඉසේ. වෙන කිසි නළුවෙකුට රඟපාන්න දෙන්නේ නැතුව තවුන් රඟපාන. විශිෂ්ටයි මම පත්‍රයේ ගලුවා මගේ දක්ෂතම නළුවා ජැක්සන් ඇන්තනි කියලා. ඔබට මේ 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 ඒ කාලේ දිල්හානේ සබීතත් එක්ක මල්ගස් වටේ නටන එහෙම ප්‍රේම කරන චරිත හම්බුනේ නැද්ද? නැත්නම් ඔබ නිෂ්ප්‍රභා කරා දේවා. නෑ, එහෙම චරිත ඇත්තටම හම්බුනේම නෑ. මොකද අර දැන් මම එන්නේ සූරසේනත් එක්කනේ. මේ මේ ඔබ සූරසේනත් අත කමර්ෂල් නළුවෙක් නේ වෙලාවේ. ඔව්. සූරසේනගේ කමර්ෂල් එක ඇතුළේ සූරසේන පොඩි බ්ලැක් ඇන්ඩ් වයිට් කැරක්ටරයක්. විලන්ද? විලනුත් නෙමෙයි. දැන් ඇත්තටම බිලන්නේ තමයි ගම ඇවිල්ලා ගම කනවා. නමුත් මිනිස්සු වැළඳගත්තා යාව. මිනිස්සු ආදරේ කරානේ. ආදරේ කරා. ඔව්. අන්න ඒක නිසා තමයි මේ මේ ඇත්තටම මේ 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 වෙලාවේ මේ අපිට හිතෙන්නේ ඒකත් එක්ක බද්ධ වෙච්ච චරිත තමයි මට ලැබුණේ. අර විලන් මිශ්‍ර විලන්ගේ හැඩයටත් මිශ්‍ර වෙච්ච අර මේ මේ අසාධාරණ විරුද්ධෝ නැගී සිටින තරුණ ප්‍රේමවන්තයා නෙවෙයි ඒක. හැබැයි මම කරපු කැරක්ටර්ස් අස්සේ පොඩි මනුස්සකමකුත් තියෙනවා මානුෂික ගුණයෙන් යුක්තයි. ඉතින් ඒ නිසාමත් ප්‍රේක්ෂකාගාරයත් ඒකට කැමැත්තක් ඌමනාවක් උනන්දුවක් දැක්වුවා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් ඒ කාලෙදී එවැනි චරිතයක් නොලැබීම ඔබේ රංගන ජීවිතේට පොඩි එකතැනක අතපසු වීමක් වුණා කියලා හිතනවද? නෑ. ජෝබේ වික්‍රම මහත්තයා හැම චරිතයක්ම රඟපෑවනේ. ඔහු ප්‍රේමවන්තයා නූනත් බරපතල ලෙස ඔහුගේ චරිතය ඇතුලේ අර කැරක්ටර් බියුටි එක රංග අලංකරණය
තිබ්බා. මං හිතන්නේ නළුවෙකුට එහෙම හැඩයකින් යන්න පුළුවන්කම ලැබුණා ලැබුණ එකත් වටිනවා. chance එකක්. ඔව්. ඒක මේ ප්‍රේමවන්තයාමයි කියලා අපිට විග්‍රහ කරන්න ඕමනාවකුත් නැහැ කියලා මගේ පෞද්ගලික විශ්වාසය. ශ්‍රියන්තය කොහොමද මේ වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව මේ තුනම ගත්තම වර්තමාන ප්‍රේක්ෂකාගාරය තුළ මේ ඔබ හැමතැනම ඉන්නවා. ඔය කියන මේ මේ දවස්වල යන මෙගාවලත් ඔබ ඉන්නවා. හැබැයි කොතනකවත් ඔබේ ප්‍රේක්ෂකාගාරේ කැඩුන්නේ නැහැ. මොකද්ද මැජික් එක? ඒක තමයි වැඩි. මගේ ජනප්‍රියත්වය එහෙමම තියෙනවා. දැන් වසර 40ක් නේ මම මේ කැඩුනේ. ලේසි නෑනේ. නෑනේ. තාමත් ඉතින් ටයිටල් එක උඩ ඉන්නවා. තාමත් ජනප්‍රියත්වයේ යම්සි මට්ටමකට මම තියාගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. තාමත් ඔබට ආදේශනත් නැහැ. නැහැ. මට ආදරය කරන ඔඩියන්ස් එකකුත් තියෙනවා. ඒකට හේතුව මම යහපත් කුටුම්බයක් ආරක්ෂා කරන යහපත් ස්වාමියෙක්, යහපත් පියෙක්, ඔබගේ වගේම යහපත් සීයා කෙනෙක්. ඒ හැම එකක් ඇතුළෙම අපි යම්සි ආදර්ශමත් සමාජ විවරණයක් සඳහා නිතරම පෙනී සිටිනවා. දේශපාලන දෘෂ්ටියේදී වුණත් මම ඉන්නේ යහපත් ඌරක කියලායි මම විශ්වාස කරන්නේ. මෙවුවා අපේ ප්‍රේක්ෂකාගාරය දන්නවා. දන්න නිසාමත් ඔවුන්ගේ ආදරය, ආශිර්වාදය, බැල්ම ඇල්ම තියෙන නිසා මේ වසර 40ක් පුරාවට හිටියා. 41ක් ඉඳි ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 40 ගණන් නෙමෙයි 50 ගණන්, 60 ගණන්, 70 ගණන් ඕන තරම්. මට මේ මේ දැන් ඔබ දේශපාලන ගැන කතා කරපු නිසා සුබ සහ යස වේදිකා නාටකත් ඔබ රජුරෝනේ. ඒකේ දොරටු පාලකයා රජ වුණානේ. පහුගිය කාලේ පුරාවට ගත්තොත්, වර්තමානයේ ගත්තොත් එහෙම දොරටු පාලකයෝ රජ වෙලා තියෙනවා ලංකාවේ දේශපාලනය තුළ. මෙහෙමයි. සුබසායස කියන්නේ සයිමන් නවගත්තේගම නිර්මාණය කරපු අතිවිශිෂ්ට නාට්‍යයක්. ඒක 1974 නිර්මාණය වෙන්නේ. මට තාම පුදු මම කියන්නේ ඒක විශ්වීය රචනාවක් කියලා. මට තාම පුදුමයි ඒක විග්‍රහ කරනකොට ලාංකීය දේශපාලනය, ලාංකීය නායකත්වය, ලාංකීය කාන්තාව පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය, විප්ලවය පිළිබඳව තියෙන ආකල්පය, මේ සියලු දේ 74 ඔහු ලියව රචනාවේ තියෙනවා. අදටත් ඒක ගැලපෙනවා. පහුගිය ප්‍රේක්ෂා නාට්‍ය උත්සවයේ පළවෙනි දවසේ තිබුණේ සුබසහයස ආරම්භයේ හැටියට. මොකද ඒකට ඒක හේතු කාරණා වුණේ විශ්වීය ගුණේ යුක්ත නාට්‍යයක් මේ සඳහා අපි පාවිච්චි කරමු කියන අදහස. ඉතින් ඒක නිසාම ඒක අපිට ලැබුණා. ඊළඟට නයිරුව ඇත්තටම මේ 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 නාට්‍ය තුළ තියෙන නායකත්වය සහ නායකත්වය තුළ තියෙන ඛේද වාචකය ඔබේ ජීවිතය තුළ, ඔබේ බිරිඳව, ඔබේ දියණියව ජීවිතයෙන් ගිලිහින් නැති වෙන්නට ඔබ අනුගමනය කරපු සිද්ධාන්තය මොකද්ද? මම විශ්වයේ දකින වටිනාම අද්විතීය නිර්මාණය ගැහැණිය. මං ඒක ඊයේත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. මගේ මව් අද්විතීය නිර්මාණයක් මට. ඇය මාස 9ක් කුස තුල රඳවාගෙන මාව බිහි කරපු දුක, වේදනාව. මගේ බිරිඳ මගේ දරුවන්ව කුස තුල තබාගෙන බිහි කරපු වේදනාව. මගේ දරුවා මගේ මිනිබිරිව කුසුතල තපාගෙන බිහි කරපු වේදනාව. ලෝකේ කාටවත් ඒක අත් විඳින්න බෑ. ඒක ගැහණියකටමයි අත් විඳින්නට පුළුවන්. ඒක නිසා මම ගැහණු ශ්‍රේෂ්ඨයි කියලා මම කියන්නේ. ලෝකය ශිෂ්ටාචාරගත වී ඇද්ද කියලා කතිකාවකදී කවියක් දැක්ක මම. මං චූටි චූටි දේවල් එකතු කරනවා මගේ ලයිෆ් එකට. ඒ කවිය තියෙනවා පිරිමින් විහිළු තහළු කරන්නේ ගැහැණියකගේ පියයුරුවලට සහ කලබාවලටය. ඒ දෙස බලමින් ඔවුන් විවිධ උපමා උදාහරණ අවබෝධ යම් යම් ආකාරයට ප්‍රකාශ කරයි. විහිළු කරයි. ඔවුන්ට අඩත් තෙට්ටම් කරයි. නමුත් කලවා මැදින් ගලා ගිය රුධිරයෙන් ඔහු බිහි වුණු බවද, දෙතනින් කිරි උරා බෙන බී ඔහු මිනිසෙක් වූ බවද, පෝෂණය වූ බවද සිතන දවසක අපි ශිෂ්ටාචාරගත වී ඇතියයි අපට සිතනු ඇත. එතකන් අපි ගෝත්‍රිකවාදී සමාජ ව්‍යූහයක් තුළ ජීවත් වෙන නරුම මිනිසුන් විය.
කවුරුවත් හිතන්නේ නැහැ. කවුරුවත් හිතන්නේ නැහැ මේක. අපි බිහිුනේ මේ 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 කාරණාත් එක්ක. එහෙම බිහි වුණා එහෙම හිතන දවසක අපි ශිෂ්ටාචාරගත වෙලා තියෙනවා. අපි මිනිස්සු හැටියට මේ පොළොව මත ජීවත් වෙන මානවය බවට පත් වෙනවා. දැන් ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනේ අවසන් නාදීරට එළඹ සිටින්නේ ශ්‍රියන්තය දැනගන්න කැමති මතකද අර අත්නාට්‍ය අත්වේදිකා නාට්‍ය රූපගත කරන්නට එකක් දුර බැහැරක ගිහිල්ලා ඉන්න වෙලාවක කමල් අද්දරාරච්චිගේ මිත්‍රයෙක් ගහා දුන්න අර මුස්ලිම් අවුරුද්දවසක සබ්බි සබ්බි බීලා මොකද වුනේ ඔව් දැන් ඔය කමල් හරි හරි සොඳුරු මිතුරු මිනිසෙක් නේ අපිට සහ ඔහුට මහා දෙවන්ත යාලු ප්‍රජාවක් හිටියා මට සමහරක් අය අඳුරලා දුන්නෙත් කමල් බොහෝ අවස්ථාවලදී ඔව් හොඳ මිනිහෙක් මම අපේ අපේ යාළුවා හින්දා නෙවෙයි අපේ මිත්‍රයෝ ඔක්කොම යහපත් ගුණධර්ම වලින් යුක්තයි කෙනෙකුට උදව්පදව් කරන්න උනන්දුයි දැන් ඔය මට මතකයි කහවත්ත ප්‍රදේශයේ අත්නාට්‍ය පෙන්වන්න ගිහිල්ලා අපි මොකද අපේ මිත්‍ර සමාගම එකතු වුණාම හරි ජොලි ඉතින් දැනුත් තාමත් ඉතින් ඒ මිත්‍ර සමාගම තියෙනවා තාම කට්ටිය එකතු වෙනවද එකතු වෙනවා එකතු වෙනවා බොහොම කලාතුරකින් එකතු වුණා එකතු වුණාම ඉතින් රස සාගරයක් ඇතර දැන් ඊයේ පෙරේද අඩු වැඩි ඔක්කොම ඉන්නවනේ ඔක්කොම දැන් ඊයේ පෙරේදා ජයන්ත චන්සිරි අපේ සෞරුදයාගේ උපන්දිනය ජයන්ත ආරාධනා කළේ 3 දෙනාටයි මටයි ජැක්සන්ටයි කමල්ටයි එච්චරයි එයාගේ නෝනට කියලා දෙන අරු 3 දෙනා පුළුවන් නම් ගෙනත් දෙන්න සර්ප්‍රයිස් එක ඒක තමයි මට කරන්න පුළුවන් කියලා ඉතින් ඒ සර්ප්‍රයිස් කරන්න තමයි නෝනට කතා කළේ නෝනා මිනියම කිව්වා අර 3 දෙනාව එවන්න කියලා. අපි 3 දෙනා අනේ මේ ඉතින් එතනදී හරිම රස භූමිකාව වගේ දෙයක් හරි තියා. ඒක හරි රීෆ්‍රෙෂ් වෙන වැඩක් නේ. ශාරීරික අභ්‍යන්තරයේ තියෙන කතන්දර ඔක්කොම මෝචනය කරනවා. අපි බොහොම සෑල්ලුවෙන් කියවනවා. කතා නම් කොච්චර ඇද්ද නේ? ඇද්ද? ඒත් දැන් ඒ නළුව ලස්සනයි කියන්නේ ඒකනේ. දැන් මේ සියලු දේ මෝචනය කරනවානේ. තියාගන්නේ නැහැ කිසි දෙයක්. ඕකේ තියෙනවා මම මේ වෙන ඌණ පූර්ණයක් කරගෙන එන්නම් කතාවට සබ්බි ගැනත් කියමු 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 ඒක තමයි දැන් ඒකෙදි මේ 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 දැන් අපිට තියෙනවා ෆේස් ලයිට් කියලා එකක් ඇක්ට් එකේදී අපිට උගන්වන එකක් දැන් මුහුණෙන් විහිදෙන ආලෝකය දැන් නළුවෙක් දැක්කම මුහුණෙන් ආලෝකයක් විහිදෙනවා දැන් අපිට විජේ කුමාරතුංගයන් දැක්කම දෙපාරක් බලන්න හිතෙනවනේ මට ජීවිතේ එකම එක අවස්ථාවක් ඇවිල්ලා හම්බුලා තියෙන්නේ රංගනයේදී දෙන පෞද්ගලික ජීවිතයේ අවස්ථාවකදී මේ මුහුණෙන් විහිදෙන ආලෝකයට මේ මුහුණෙන් දැන් මේ මේ ලයිට් තියෙනවනේ මේ මෙතන හතරවත් මෙවලට පව එකක් එපා ඊයේ පෙරේද පව නැති වුණා දුක් වුණා අපි මේ 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 පව පව මේකට ශක්තිය එන්නේ බැටරිය කොහෙද තියෙන්නේ හදවතේ මේ හදවතේ බැටරිය ලුණු බැඳිලා අනම්මනම් වුණාම මේ ආලෝකය නිකන් මේ 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 වෙලා බැහැලා ගිහිල්ලා මූණ හරි අයියෝ නික මොකද ඔය මූණ මේකේ ලුණු ටික අයින් කරන්න ඒ ඉරිසියාව නැමැති ලුණු අයින් කරන්න කුහක ගමන නැමැති ලුණු ටික අයින් කරන්න මේ මේ වෛරය නැමැති ලුණු අයින් කරන්න ඒවා අයින් කරපුවම තමයි මූණ ආලෝකමත් වෙන්නේ මගේ પરම්පරාවේ ඔක්කොංගෙම මුහුණු ආලෝකමත් ෆේස් ලයිට් ඔක්කොන්ම තියෙන මොකද හිතේ මොකුත් නැහැ තියෙනවා බොහොම ඕපන්ලි කියනවා කරනවා ඒ වගේම තමයි අද්දරාරච්චි මහත්තයාගේ වැඩ කටයුතුත් අර අර මුස්ලිම් විවාහවලදී සබ්බි කියලා නිකන් පැණි රස ආහාර වර්ගයක් හදනවා ඒගොල්ලෝ. ඒකට ওই විවිධ දේවල් එකතු කරලා තමයි හදන්නේ. ඒකේ සමහර විට මද්ද්‍රව්‍යත් එකතු කරනවා ඇති. බරපතල ඒවා නෙවෙයි ඈ. පොඩි පොඩි ඒවා. දාලා ඕක දුන්නා. ඒකෙන් මේ මේක හැඳයි කිව්වා කන්නේ. කාපුවම් පැණි රහයි. අපි ඉතින් හැඳි 8ක් විතර කෑව එකක්. කෑවා කෑවමයි එක තැන ඉඳගෙන ඉන්නවා ඉතින් සැන්තී චරිතේ හරි හරි ඉන්නකෝ පොඩ්ඩක් අපි ඒකයි මීට කරමු එහේ මීට කරනවා කියලා බෑනේ නාට්‍ය වල ෂූටින් කරනවා ජයන්තත් කෑවද ජයන්තයාව පොඩ්ඩක් කෑවා මං හිතන්නේ වැඩි කර ශ්‍රියන්තය ඔ මම කමල් අපි අපි ඔක්කොම ටික ඉතින් කොමාරි ඕක ටිකක් එහාට මෙහාට කරගෙන නාට්‍යයක් කළා කොමාරි කළා නමුත් ඒ නාට්‍යයට මං හිතන්නේ පැය එකමාර නාට්‍ය පැය දෙකමාරක් විතර නාට්‍ය පෙන්වන්න උන සබ්බි වල මිනිසුත් බලන් හිටියා මන්ට උඩ මිනිසුත් සබ්බි කාලාද කියලා ඊ පස්සේ එහෙම රස මුතුතන් හරියට තියෙනවා අපේ ලයිෆ් එකේ එව්වා ඉතින් බොහොම පරිස්සමෙන් හදා වඩාගෙන අපි වැඩ කරගෙන ගියා ඉතින් ජීවිතේ ඊට වඩා මොනවද නේ
මම කියන්නේ ජීවිතේ බර බරසාර ලෙස කල්පනා කරන්න එපා ජීවිතේ ගැන. යන්න හරි මොහොම. ජීවිතේ ඔබට මේ මේ ડિප්‍රෙෂන් කියන දේ දැනලා තියෙනවද? මොකද මේක මම ඇහුවේ දැන් මේ අපි දැක්කනේ දැන් මේ ආසන්නම කාල සීමාවෙදී ඉන්දියාවේ නළුවෝ ડિප්‍රෙෂන් නැදිලා සියදිවි නසා ගන්නවා දැන් බොහෝ දෙනෙක් කියනවානේ දැන් මම දැක්ක ඊට පස්සේ ඉන්දියාවේ වර්තමාන ඉන්න බොහොම ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් සඳහන් කරනවානේ මේ රංගනයත් එක්ක ඔවුන් ડિප්‍රෙෂන් වෙනවා මානසික අතතියටපත් වෙනවා අනේ නේ ඉවෙයි මට තේරෙන්නේ නැහැ මම හරි ආසයි රංගපාන්න හැප්පතරම දැන් පොඩ්ඩක් හරි නැති උනේ කොරෝනා පීරියඩ් එකේදී ඒකේ ලොක්ඩවුන් පීරියඩ් එකේ අනාතයි ඊට පස්සේ මම විටින් විට ඇත්තටම ටිකක් ඒ රංගපෑම නැති වුණාත් හැබැයි මම පොතපත කියවන්න ගත්තා මට ඉඩකඩ හරි අඩුයි ඒ ඒ ඉඩකඩේ වැව්වා දැන් ඔය දැන් ඒක ප්‍රතිඵලෙ අපි භුක්ති විඳිනවා මේ තක්කාලි හැදිලා තියෙනවා මිරිස් හැදිලා තියෙනවා බණ්ඩක් හැදිලා තියෙනවා දඹල හැදිලා තියෙනවා දැන් ඒවා වෙන වෙන ආතල් එකක් ඉතින් හැමදාම උඩේට නැගිටලා ගිහිල්ලා ඒ වලට ගස් අතපත ගාලා ඒකට වතුර ටිකක් දාලා අර අර කෘමිනාශක බෙහෙත් අවශ්‍ය නම් ඒකටත් දාලා පොහොර ටිකක් දාලා පළවැල ටික කඩාගෙන ඒ වයනකොට දකින්න සතුට සතුටනේ දැන් අදත් මම දැක්ක මේ තක්කලි ගෙඩි 8ක් විතර කඩලා තිබුණා ඒක හරි වෙනස්නේ ඉතින් ජීවිතේ එහෙම එහෙම අවස්ථාවල් තිබුණා සහ අර ව්‍යායාම පද්ධතියක් කරන්න පුළුවන්කම ලැබුණා පිළිවෙලකට මොකද පහුගිය කාලේ ටිකක් බඩගොත් තිබ්බනේ මගේ දැන් බඩ ටිකක් අඩු කරගත්තා හවසට ඉතින් හරි එතකොට බයිට් කරගන්නේ ඉත හරි සතුටක් නේ ඉතින් කඩවල් වහලන්නේ ඉතින් කඩවලුත් නැහැ මොකුත් නැහැ දැන් බලන්න ලයිරු ඉතින් ජීවිතේ ඔයිට වැඩිය මොකද්ද ආ ඉතින් ඒ එහෙම වුණා එතකොට මේ ඇත්තටම මගේ ඇත්තටම මම මගේ ලොකු දුව වෙනම ජීවත් වෙන්නේ පොඩි දුව ඔක්කොන්නම එන්න කිව්වා මම ගෙදර ඔව් ඔක්කොම ගෙදර ඒගොල්ලෝ හාවෙකුත් ගෙදර ඉන්නවා මං කවුවත් ගේන්න ඊපස්සේ මේගොල්ලන්ට ওই ලොක්ඩවුන් කාලේ බල්ලෙකුත් ඕනේ වුණා ඊපස්සේ තැනකට ගිහිල්ලා බල්ලෙකුත් ගෙනාවා හාවයි බල්ලයි අපි කොල්ලොයි බල්ලොයි හරි සතුටුයි සමහර දවසට පාටි දාටවා වෙන වෙන දේවල් ඒගොල්ලෝ ඌයනවා කරනවා අර චූන් පාන් කාර්යයෙන් පාන් ගන්නවා කවදාවත් එහෙම වුණේ නැහැ ඒ ලෝලු කාර්යය එනකම් බලන් ඉන්නවා අර දනිය ගෝපාල්ගේ කතන්දරේ තමයි දනිය ගෝපාල් බෞද්ධ සාහිත්‍යයේනවනේ කතන්දරයක් දනිය ගෝපාල් කියලා ධනවතෙක් මොකද්ද දේවතාවියක් තුරුල් කරගෙන මහා වරුසාවේ අකුණු ගහනවා බලන් ඉන්නවා ඒක සතුටක් දනිය ගෝපාලට හරි මේ 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 ගෝපිකා ගෝපිකා කියන දෙවගණ තුරුළු කරගෙන හැබැයි දනිය ගෝපාල් දැනගෙන ඉන්නේ නැහැ ටික ටික වැහලා 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 වැස්සේ මේ මේක යට වෙනවයි කියලා යට වුණාම ඔහුට මේ මාලිගාවෙන් බිමට බහින්න වුණා ඒ වගේ අපේ මිනිස්සුත් බිමට බැස්සනේ කොරෝනා පීරියඩ් එකේ බැහැලා අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කළානේ තීන එක බෙදාගත්තනේ හුවමාරු කරගත්තනේ මේ හැමදේම ඉතින් ડિප්‍රෙෂන් නෑ දැන් මට අල්ලපු ගෙදර ඉන්නේ දීවිකා මිහිරාණි මැතිනිය අනිත් පැත්තේ ජානක වික්‍රමසිංහ මහත්තයා කොස් ගෙඩියක් කොහෙන් අරගෙන આવුවත් අපි ඔක්කොම බෙදා ගන්නවා මේ කොරෝනා අපිට දීලා ගිය කාරණාක් තිබුකුත් තියෙනවා පරිස්සම් වෙනවා ආ ඉඟුරු කොත්ත මල්ලි ටික බොනවා මාස්ක් එක දාගන්නවා දැන් උණ රෝගෙන් අඩුයිලු සමාජයේ හෙම්බිරිස්ස රෝගෙන් අඩුයි සමාජයේ අත හොදනවා මේව ටිකත් ඇත්තට මේ වෙලාවේ මේ මේ ප්‍රේක්ෂකාගාරයට අපේ ආදරණීයන්ට කියලා දෙනවා නම් හොඳයි තවමත් හැබැයි කොරෝනා පහව ගිහින් නැත අපිට සිද්ධ වෙනවා මාස්ක් එක දාගන්න අපිට සිද්ධ වෙනවා අත හොදගන්න අපිට සිද්ධ වෙනවා ඉඟුරු කොත්ත මල්ලි ටිකක් බොන්න දරුවන්ට පොඩ්ඩක් දෙන්න නේ නෑ මෙව්වා මේ 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 අපි ජනතාවත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කතන්දරනේ අනිවාර්යයෙන් ඔව් ඔයා මාන් නළුවෙක් ඉඳ මං ගැනම විතරක් නෙමෙයි අපි සමාජය ගැන කතා කරන්න වෙනවා වටපිටාවත් කතා කරලා කොරෝනා සුව කරගැනීමේ ගුණේ තියෙන්නෙත් අපිටමයි වෛද්‍යවරයත් අපි ගාවමයි ඉන්නේ රෝගේ වැළඳ ගන්නවද නැද්ද කියලා තීන්දුව කරන්නේත් අපිමයි ඒක නිසා මේ මේ මේක ඇතුලේ
අනතුර ඇතුලේ සුබවාදී කාරණාත් අපිට තිබ්බා. මේ සියලු දේවල් කතා කරන්න ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට අපේ අරුම පිළිගත්තට ශ්‍රියන්ත මෙන්ඩිස් ශ්‍රියන්ත අයියා බොහොමත්ම ස්තුතියි. අවසාන වශයෙන් දැනගන්නට අවශ්‍යයි සහ දැනගන්නට ඕනේ මේ බිරිඳ දියණිය මිනිවිරිය එකට හිටියොත් මේ තුන් දෙනාම එක මොහොතේ සතුටු කරන්න ඔබට පුළුවන් කොහොමද? ඔබේ තියෙන අත්දැකීම් වලින් මම සතුටින් හිටියොත් ඔවුන් සතුට වෙනවා. ඔවුන් නිතරම මගේ සතුට ගැන හිතනවා. ඔව් දැන් මගේ මිනිබිරි මෙතෙන්ට වෙනකන් ආව මාත් එක්ක දුවත් ආවා. ඇයි ඇහුව සිය කොයිද යන්නේ? දුව හැන්නේ. එන්න පරක්කු වෙනවද? නෝනා මට කෝල් එකක් දීලා ඇහුවේ. අද කොහෙද? නිතරම තමන්ගේ සමීපතම යා ගැන හිතන්න. ඔහු පිළිබඳව අවධානයෙන් ඉන්න. ඔහු පිළිබඳව ඔබගේ වටිනාකම බෙදා ගන්න. එතකොට හෙට දවස මීට වඩා සුන්දර ආදරණීය දවසක් බවට පත් වේවි. වැඩ ඇරලෙන ගෙදර මිනිස්සයා ගෙදරට එනකොට හවස් වරුව හොඳද නරකද කියලා තීන්දු කරන්නේ ගෙදර ඉන්න නෝන මහත්තයා. මොකද අනේ වරක් උගේලා ඇහුවනම් එච්චරයි. ප්‍රශ්න ගොඩක්. ඔයාට මහන්සි වාටයි දෙන්න බෑග් එක. මම තේකක් හදන්න ඉන්න. වචන ඇතුලේ ලහිරු මේ ඔක්කොම තියෙන්නේ. වචන ඊතල වගේ ගියොත් ගියා නවත්ත ගන්න බෑ. මට ඔයත් එක දැන් තරහ වෙන්න පුළුවන්. මම මසිරි පදයක් විතරයි කියන්න ඕනේ වාට. නමුත් යහපත් වචනය මිනිසා ජීවත් කරවයි. ඒකට මම පොඩි කතාවකින් මේ කතාව ඉවර කරන්න. රජ කෙනෙකුයි පුරෝහිතයෙකුයි ගමනක් යන දෙලියට බහිනවා. එළියට බහිනකොට කපුටෙක් කෑ ගහනවා. කපුටු ශාස්ත්‍රේ කෑක්. පුරෝහිතයන් රජතුමා නම් මොකද්ද ඒ කපුටා කිව්වේ? ස්වාමිනි කපුටා අනාවැකියක් කියනවා. මොකද්ද අනාවැකිය? තව ටිකින් මෙතනින් ගොවියෙක් යනවා. ඔව්. අන්න අතන ගහ ගාවදී ගොවියට සර්පෙක් දෂ්ට කරනවා. ගොවිය මැරෙනවා. භයානක කතිකාවක්. භයානක අනාවැකිය. අපි ඒක බලමු. ඉන්නවා. ගොවියෙක් එනවා. ඔළුවේ මේ 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 හිස මත තනකොළ කපලා ගෝඩියකින් ගැට ගාගෙන ඔළුවේ තියාගෙන එනවා. ගොවිය එනවා. රජා බලන් ඉන්නවා. ගොවිය එනවා. රජා බලන් ඉන්නවා. ගොවිය යනවා. රජා බලන් ඉන්නවා. ගොවිය ගහපහු කරන් යනවා. රජා බලන් ඉන්නවා. සර්පෙක් ආවෙත් නැහැ. මුකුත් උනේ නැහැ. කිසි දෙයක් උනේ නැහැ නේ පුරෝහිත. මොකද්ද මේ කතාවේ තේරුම? මදක් නැවතින් රජතුමනි. ගොවිය නැවතිය. ඌවම රජතුමා ලෝන් ෂොට් එකේනේ. අපි මේ ෂොට් වලින් ඉන්නේ කතා කරන්නේ ගහෙන් මතු වෙනවා. රජාව දැක්ක හැටියෙ ගොවියගේ තනකොළ මිටියේ බිමට වැටෙනවා. තනකොළ මිටියේ ගැලවෙනවා. ඇතුලේ සර්පෙක් ඉන්නවා කෑලි කැපිලා. දැකගත්තට. අර ඉන්නේ සර්පයා ස්වාමීනි. දස්තකලේ නෑනේ පුරෝහිත. මොකද්ද මේ කතාව? නෑ මොකක් හරි හේතුවක් ඇති. පුරෝහිත එන ගමන් යමක් සිදු වුණාද? එහෙමයි ස්වාමීනි. මොකද්ද? මම එනකොට පාරේ එහා පැත්තේ මිනිහෙක් හිටියා. කකුල් දෙක නෑ ඇබිද ගන්න බෑ. ඔහුට මේ පැත්තට යන්න උවමනා වෙලා තිබ්බා පාරෙන්. මං ඔහුව ඔසවාගෙන පාරේ මේ පැත්තෙන් තිබ්බා. ඔහු මට දීර්ඝායුෂ වේවා කිව්වා. යහපත් වචනය අපේ ජීවිතේ පවා වෙනස් කරයි. දීර්ඝායුෂ වේවා. බොහොමත්ම සුති ප්‍රේක්ෂකාගාරයේ තව තවත් ප්‍රේක්ෂකයන් සතුටටපත් කරන්නට ශ්‍රියන්ත මෙන්ඩිස් ඔබට දීර්ඝාෂ වේවා. සුති ශ්‍රියන්තය. සුති.